අයිබෝන් හැම දෙනාටම මංහිතුව තවත් වීඩියෝ පාඩම් කීපයක් ඔබට ඉදිරිපත් කරන්නට, විශේෂයෙන්ම මේ සිංහල ටයිපින් පිළිබඳව. සිංහල ටයිපින් පිළිබඳව YouTube channel එකට වීඩියෝ පාඩම් කීපයක්ම ඇතුළත් කරා. ඇත්තරම බොහෝ දෙනෙක්ට එම වීඩියෝ පාඩම් හුඟක් ප්‍රයෝජනවත් වුණා කියලා කමෙන්ට්ස් ලැබුණා. ඉතින් මේ හේතුව නිසාම මම හිතුවා YouTube channel එක තුළට ඇතුළත් කරන්නට සිංහල ටයිපින් පිළිබඳව වීඩියෝස් කීපයක්ම, විශේෂයෙන්ම ටයිප් කිරීම සිදු කරන ආකාරය පිළිබඳවත් වීඩියෝස් කීපයක් ඔබට ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. මේ පාඩම තුළදී මං හිතුව ඔබට උගන්වන්නට සිංහල භාෂාව පරිගණකයක් භාවිතා කරලා ටයිප් කරන්නට පුළුවන් ක්‍රම මොනවාද කියලා. අන්තර්ජාලය තුළ පරීක්ෂා කරද්දී, වගේම YouTube වෙබ් අඩවිය තුළ ඇති වීඩියෝස් පිළිබඳව නිරීක්ෂණය කරද්දී හැඟෙන දෙයක් තමයි, හුඟ දෙනෙක්ට සිංහල ටයිපින් පිළිබඳව තවමත් විවිධාකාර ගැටලු තිබෙනවා. ඉතින් මේ හේතුව නිසා මම හිතුවා වඩාත් පැහැදිලි කරන්නට මේ කරුණු වීඩියෝ පාඩම් කීපයක්ම ඉදිරිපත් කරන්නට. දැන් මුලින්ම අපි මෙම පාඩම තුළදී ඉගෙන ගන්නට බලාපොරොත්තු වෙන්නේ සිංහල භාෂාව පරිගණකයක් තුළ ටයිප් කරන්නට පුළුවන් ක්‍රම මොනවද කියන එක. දැන් ප්‍රධාන වශයෙන්ම සිංහල භාෂාව අපට පරිගණකයක් තුළ ටයිප් කරන්නට හැකි ක්‍රම දෙකක් තිබෙනවා. ඉන් එකක් තමයි සිංහල ඇස්කි භාවිතා කරලා සිංහල භාෂාව අපිට ටයිප් කරන්නට පුළුවන්. එසේ නොමැතිනම් අපට සිංහල යුනිකෝඩ් භාවිතා කරලා සිංහල භාෂාව ටයිප් කරන්නට පුළුවන්. මෙම ක්‍රම දෙක තමයි අප බහුල වශයෙන් භාවිතා කරන්නේ සිංහල භාෂාව ටයිප් කිරීමේදී පරිගණකයක් තුළ. දැන් අපි පැහැදිලි කරගන්නට අවශ්‍යයි මෙම සිංහල ඇස්කි සහ සිංහල යුනිකෝඩ් මොනාකාරයේ අවස්ථාවලද අපි භාවිතා කරන්නේ කියන එක. මොකද දැන් මෙම සිංහල ඇස්කි සහ සිංහල යුනිකෝඩ් කියන දෙකේ තාක්ෂණික පැත්ත පිළිබඳව මම මෙහිදී වැඩි වශයෙන් සාකච්ඡා කරන්නට යන්නේ නැහැ. මොකද එම තාක්ෂණික පැත්ත ඇත්තරම මේ ඇස්කි හැදිලා තියෙන්නේ කොහොමද, සිංහල යුනිකෝඩ් හැදිලා තියෙන්නේ කොහොමද කියන එක බොහෝ දෙනෙක්ට ඇත්තරම දැනගැනීම එතරම් අවශ්‍ය වන්නේ නැති දෙයක්. ඉතින් මට අවශ්‍ය මේ සිංහල ඇස්කි මොන අවස්ථාවලදී අපි භාවිතා කරන්නේ, ඒ වගේම සිංහල යුනිකෝඩ් කුමන අවස්ථාවලදී අපිට භාවිතා කරන්නට පුළුවන් කියන එක පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඔබට ලබා දෙන්නට. මොකද ඒකට හේතුව තමයි බොහොමයක් YouTube වල තිබෙන වීඩියෝස් බලද්දී හුඟක් අය කමෙන්ට්ස් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. ඉතින් එම කමෙන්ට්ස් කියවද්දී අපිට පැහැදිලි වෙන දෙයක් තමයි මේ සිංහල ඇස්කි සහ සිංහල යුනිකෝඩ් කියන දෙක පිළිබඳව හරි අවබෝධයක් නොමැති බවත්, සහ ඇතැම් විට එම ඒ දෙක පිළිබඳව යම් වැරදි අවබෝධයන් තිබෙන බවත් පැහැදිලිව දකින්නට පුළුවන්. ඉතින් මේ නිසා තමයි මෙම පාඩම තුළදී අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපි තේරුම් ගනිමු සිංහල ඇස්කි පිළිබඳව. දැන් සිංහල ඇස්කි පිළිබඳව සාකච්ඡා කරද්දී අපි තේරුම් ගන්නට අවශ්‍ය දෙයක් තමයි සිංහල භාෂාව සඳහා පමණක් නොවේ ඇස්කි භාවිතා කරන්නේ. මෙය වෙනත් සෑම භාෂාවක් සඳහාම සකස් කළ ෆොන්ට්ස් අපට දැගන්නට පුළුවන් ඇස්කි භාවිතා කරලා. දැන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුළ හෝ වෙනත් මෙහෙයුම් පද්ධතිය තුළ අපි භාවිතා කරන මේ ෆොන්ට් ෆයිල්ස් නිර්මාණය කරලා තියෙන්නේ මෙම ඇස්කි භාවිතා කරලා. සරලව හැඳින්වුවොත් ඇස්කි කියන්නේ බිංදුවේ සිට 127 දක්වා ඇති ඉලක්කම්. යම්කිසි අක්ෂරයකට සිතියම් කිරීම මගින් තමයි මේ ඇස්කි සකස් කරගෙන තියෙන්නේ. දැන් මෙහිදී අපිට පැහැදිලි වෙන දෙයක් තමයි මේ නිසා ඇස්කි කීබෝඩ් එකක් ගත්තොත් අපට මෙහි අකුරු 128ක් අන්තර්ගත වෙලා තියෙනවා. මේ නිසා බොහෝ විට අපි මෘදුකාංග භාවිතා කරද්දී මේ ASCII fonts අපි භාවිතා කරනවා එම මෘදුකාංග තුල. උදාහරණයක් වශයෙන් ඔබ Microsoft Word භාවිතා කරනවා නම් ඔබට පුළුවන් සිංහල ටයිප් කරන්නට සිංහල ASCII භාවිතා කරන්න. ඒදී ඔබ කරන්නට අවශ්‍ය වෙන්නේ සිංහල ෆොන්ට් එකක් ඩවුන්ලෝඩ් කරගෙන එය පරිගණකය තුල ස්ථාපනය කරලා ඉන්පසුව එම ෆොන්ට් එක සිලෙක්ට් කිරීම මගින් සිංහලෙන් පරිගණකය තුල ටයිප් කිරීම.
දැන් මෙය සිදුකරන ආකාරය පිළිබඳවත් මම මෙම පාඩම තුළදී ඔබට උගන්වන්නට එහෙම නැත්නම් පෙන්වන්නට බලාපොරොත්තු වෙනවා. අපි බලමු සිංහල ASCII ෆොන්ට් එකක් ඩවුන්ලෝඩ් කරගෙන මේ පරිගණකයට ස්ථාපනය කරගන්නේ මොන ආකාරයෙන්ද කියලා. මෙහිදී මුලින්ම අපි පරිගණකයට සිංහල ASCII ෆොන්ට් එකක් භාගත කරගනිමු. මම මේ සඳහා භාවිතා කරන්නේ guru.lk.com වෙබ් අඩවිය. ඔබට guru.lk.com වෙබ් අඩවියේ මෙන්න මේ ලින්ක් එකට ගියොත් සිංහල ෆොන්ට්ස් කියලා තිබෙනවා ඔබට පේනවා ඇති. මේ මත ක්ලික් කිරීමෙන් ඔබට සිංහල ෆොන්ට්ස් විශාල ප්‍රමාණයක් වෙබ් අඩවිය ඔස්සේ භාගත කර ගන්නට පුළුවන්. ඉතින් අපිට මෙහිදී අවශ්‍ය වෙන්නේ එක් ෆොන්ට් එකක් පමණයි. අතරම මේ ඔබට පැහැදිලි කරන්නට. දැන් හුඟක් දෙනා භාවිතා කරන ෆොන්ට්ස් ඔබට මෙම වෙබ් පිටුව තුලින් ලබා ගන්නට පුළුවන්. දැන් මෙම ෆොන්ට්ස් ගත්තොත් මේවායේ ෆොන්ට් ෆයිල් ටයිප් එක වන්නේ .ttf එහෙම නැත්නම් True Type Font Format කියන ෆයිල් ටයිප් එක. දැන් මෙහිදී ඔබට පේනවා ඇති මේ ආකාරයට ෆොන්ට්ස් තිබෙනවා. දැන් මේන් මට අවශ්‍ය ෆොන්ට් එකක් මම තෝරගන්නම්. මම මෙහිදී සිලෙක්ට් කරනවා මෙන්න මේ FM ෆොන්ට් එකක්. පහළට ගියොත් ඔබට දැනගන්න පුළුවන් තවත් ෆොන්ට්ස් විශාල ප්‍රමාණයක් තිබෙනවා මේ ආකාරයෙන්. දැන් මෙහිදී මට අවශ්‍ය කරන ෆොන්ට් එක මම ඩවුන්ලෝඩ් කරගන්නවා. ඔබට මේ ඕනෑම ෆොන්ට් එකක් මත ක්ලික් කිරීමෙන් ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන්. මම මේ මත ක්ලික් කරන්න මේ ආකාරයෙන්. දැන් ඔබට පේන ඇති ෆොන්ට් එක ඔබට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම මේ සේව් කරනවා. දැන් අපි ෆොන්ට් එක ඩවුන්ලෝඩ් කරගත්තා. මම බ්‍රවුසර් එක ක්ලෝස් කරන්න. ෆොන්ට් එක අපි ඩවුන්ලෝඩ් කරගත්ත ස්ථානයට යනවා. එය ඩවුන්ලෝඩ් ෆෝල්ඩරය තුළ තමයි තිබෙන්නේ. මම සිලෙක්ට් කරනවා. දැන් මේ ඔබ දකින්නේම ෆොන්ට් එක. මම මේ ෆොන්ට් එක ඔබට පේනවා ඇති මෙය zip ෆයිල් එකක් ආකාරයට තිබෙන්නේ. මම මේ zip ෆයිල් එක unzip කරනවා. මම මේ මත right click කරනවා. ඉන්පසු සිලෙක්ට් කරනවා extract all. ඉන්පසු අපි සිලෙක්ට් කරමු extract. ඔබට පේනවා ඇති මේ ආකාරයට ෆෝල්ඩර් එකක් තුලට එම ෆොන්ට් එක extract වුණා. මම මේ ෆෝල්ඩර් එක විවෘත කරගන්නවා මේ ආකාරයෙන්. ඔබට පේනවා ඇති මෙන්න මේ ආකාරයට ෆොන්ට් ෆයිල් එකක්. දැන් මේ ෆොන්ට් ෆයිල් එක ඔබට පේනවා ඇති True Type ෆොන්ට් ෆයිල් එකක්. TTF කියන ෆයිල් ෆෝමැට් එක. දැන් මේ පරිගණකයේ ස්ථාපනය කරගන්නට ඉතාමත්ම පහසුයි. ඔබට තිබෙන්නේ මේ මත right click කරලා select කරන්න install for all users. එහෙම නැත්නම් install මේ දෙකින් ඕනම එකක් ඔබට භාවිතා කරන්න පුළුවන්. install for all users කියන එක select කිරීම වඩා සුදුසුයි කියලායි මම හිතන්නේ. මෙම පරිගණකය තුළ ඇත්තටම සිංහලෙන් type කරන්නට හැකියාවක් නැහැ. ඔබ Microsoft Word විවෘත කරගත්තොත් ඔබට පෙනෙනවා ඇති සිංහල ASCII font එකක් මෙහි අන්තර්ගත වෙලා නැහැ. ඔබට එය පැහැදිලිව දැක ගන්නට පුළුවන්. මේ font list එක මේ විදිහට ඔබට පෙන්වුවොත් මෙහි ASCII font එකක් අන්තර්ගත වෙලා නැහැ. නමුත් ඔබ මගෙන් විමසයි මොකද මේ ඉස්කෝල පොත කියන ෆොන්ට් එක. ඇත්තම ඉස්කෝල පොත කියන්නේ ASCII ෆොන්ට් එකක් නෙවෙයි. එය Unicode ෆොන්ට් එකක්. මම ඒ පිළිබඳව ඔබට ඉදිරියේදී විස්තර කරන්නම්. දැන් ඔබට පේන ඇති Word වල අපි දැක්කා සිංහල ASCII ෆොන්ට් එකක් පරිගණකය තුළ ස්ථාපනය කරලා නොමැති නිසා අපිට මෙහි ෆොන්ට් ලිස්ට් එක තුළ කිසිම සිංහල ෆොන්ට් එකක් අන්තර්ගත වෙන්නේ නැහැ. දැන් අපි Microsoft Word close කරලා මම මෙහිදී Word close කරගන්න. අපි මෙය install කරගනිමු පරිගණකයට. මම මේ මත right click කරලා select කරනවා install for all users. ඔබට පේනවා ඇති මෙය install වීම සිද්ධ වුණා. දැන් සාමාන්‍යයෙන් ASCII fonts install වීම සිද්ධ වෙන්නේ C drive එකේ Windows folder එක තුල තිබෙන මෙන්න මේ fonts කියන folder එක තුලට. දැන් ඔබට පුළුවන් මෙහි නිරීක්ෂණය කරන්නට ඔබ ස්ථාපනය කළ ෆොන්ට් එක මෙහි තිබෙනවද කියලා. ඔබට පේනවා ඇති අපි ස්ථාපනය කළ ෆොන්ට් එක දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ මම ෆොන්ට් එක. ඔබ වෙනත් ෆොන්ට් එකක් වුණත් ඉන්ස්ටෝල් කරලා බලන්නට පුළුවන්. දැන් මේ ඔබ දකින්නේ ඉස්කෝල පොත ෆොන්ට් එක. දැන් මේ ඇත්තරම ඉස්කෝල පොත ෆොන්ට් එක මෙම ෆොන්ට් එක අප භාවිතා කරන්නේ Unicode type කිරීම සඳහා. මොකද හේතුව තමයි ඔබට මේ බලන්නට පුළුවන්. මම මේ ෆොන්ට් ෆයිල් එක මම මේ මත ඩබල් ක්ලික් කරනවා. මෙහි ඔබට පේනවා ඇති අපිට මෙන්න මේ ආකාරයට සිංහල අකුරු තමයි
තිබෙන්නේ. එකට හේතුව තමයි ASCII පද්ධතිය මගින් මේ සෑම සිංහල අකුරක්ම ඉලක්කමක් සමග සිතියම්ගත කරලායි තිබෙන්නේ. නමුත් මම හිදී විවෘත කරොත් ඉස්කෝල පොත ෆොන්ට් එක ඔබට පෙනෙනවා ඇති. ඉස්කෝල පොත ෆොන්ට් එකේ මට ඇත්තරම එහි ආකාරයන් දෙකක් තිබෙනවා. එකක් තමයි සාමාන්‍ය ආකාරය සහ බෝල්ඩ් ආකාරය. මම මෙහිදී මින් ඕනෑම එකක් මත ඩබල් ක්ලික් කරලා විවෘත කරගන්න. ඔබට පේනවා ඇති මෙහිදී අපිට අර ASCII ෆොන්ට් එකේ වගේ සිංහල අකුරු දකින්නට නැහැ මම මේ විවෘත කරා. ඉතින් මෙය තමයි Unicode ෆොන්ට් එකක සහ ASCII ෆොන්ට් එකක් අතර තිබෙන වෙනස. දැන් මම හිතනවා ඔබට මේ පැහැදිලි වෙන්නට ඇති කියලා. සිංහල ASCII ෆොන්ට් එකක් විවෘත කරාම අපිට සිංහල අකුරු දකින්නට තිබෙනවා. නමුත් Unicode ෆොන්ට් එකක් අපි විවෘත කරොත් අපිට ඒ ආකාරයට සිංහල අකුරු දකින්නට නැහැ. දැන් මේ ඉස්කෝල පොත ෆොන්ට් එක අපි Unicode ටයිප් කිරීම, සිංහලෙන් Unicode අකුරු ටයිප් කිරීම සඳහා භාවිතා කරන නිසා එහිදී ඔබට මෙය දැක ගන්නට ලැබෙන්නේ නැහැ සිංහල අකුරු මෙම ෆොන්ට් එක තුළ. නමුත් අප ඉන්ස්ටෝල් කළ මෙන්න මේ FM ෆොන්ට් එක, මෙම FM ෆොන්ට් එක මම විවෘත කරොත් මෙහිදී ඔබට දැක ගන්නට පුළුවන් සිංහලෙන් අකුරු. ඉතින් මේකට හේතුව තමයි ASCII පද්ධතිය තුළ මෙම සෑම සිංහල අකුරක්ම ඉලක්කමක් සමග සිතියම්ගත කරලායි තිබෙන්නේ. දැන් මං හිතනවා ඔබට පැහැදිලි වෙන්නට ඇති කියලා ASCII ෆොන්ට් එකක් අන්තර්ජාලයෙන් භාගත කරගෙන එය ස්ථාපනය කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව. දැන් අපි සිංහල ASCII ෆොන්ට් එක භාගත කරගත්තට පස්සේ Microsoft Word ඇප්ලිකේෂන් එක විවෘත කරගෙන බලමු මොන ආකාරයෙන්ද Word තුල මේ අපට දැක ගන්නට පුළුවන් කියන එක. දැන් ඔබට පෙනෙනවා ඇති මම Microsoft Word ඇප්ලිකේෂන් එක විවෘත කරගත්තා. මම මෙහිදී ඕපන් කරොත් මෙන්න මේ ෆොන්ට් ලිස්ට් එක. මෙම ෆොන්ට් ලිස්ට් එකේ ඔබට දැක ගන්නට පුළුවන් දැන් අපි ෆොන්ට් ලිස්ට් එකේ පහළට එද්දී මෙන්න මේ ස්ථානයේ ඔබ දකිනවා FM ෆොන්ට් එක. දැන් මෙම ෆොන්ට් එක මම සිලෙක්ට් කරොත් ඔබට පේනවා ඇති එම ෆොන්ට් එක මෙම ස්ථානයට එනවා. දැන් මට සිංහල ASCII භාවිතා කරලා ටයිප් කරන්නට පුළුවන්. ඔබට පේනවා ඇති මේ අපි ටයිප් කරන්නේ ASCII භාවිතා කරලා මේ ආකාරයෙන්. දැන් ASCII ෆොන්ට්ස් ගත්තොත් ඔබ පැහැදිලිව තේරුම් ගන්නට ඕන සෑම මෘදුකාංගයක්ම වගේ මේ ASCII ෆොන්ට් වලට සපෝට් කරනවා. උදාහරණයක් වශයෙන් ඔබ Adobe Photoshop වගේ සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරනවා නම් Adobe Photoshop සොෆ්ට්වෙයාර් එකේ ඔබ යම් නිර්මාණයක් කරනවා නම් ඒ සඳහා ඔබ භාවිතා කරන්නට ඕන මේ ආකාරයේ සිංහල ASCII ෆොන්ට් එකක්. ඒදී ඔබ ටයිප් කරන්නේ සිංහල ASCII වලින්. ඒ සඳහා ඔබට ගැළපෙන සිංහල ෆොන්ට් එකක් ස්ථාපනය කරලා තියෙන්නට ඕනේ. ඒ වගේම තමයි ඔබ Corel Draw, Illustrator, InDesign වගේ graphic design සඳහා භාවිතා කරන මෘදුකාංග තුල ඔබට සිංහලෙන් ටයිප් කරන්නට අවශ්‍ය නම් ඒ සඳහා ඔබට මේ සිංහල ASCII භාවිතා කරන්න පුළුවන්. ඔබ video editing කරන මෘදුකාංගයක් තුල Adobe Premiere, එහෙම නැත්නම් After Effects මේ වගේ මෘදුකාංග තුල ඔබට සිංහල අකුරු භාවිතා කරන්නට අවශ්‍ය නම් ඒ සඳහා ඔබ භාවිතා කරන්නට වුණ සිංහල ASCII. ඔබට මේ මෘදුකාංග සමග සිංහල Unicode භාවිතා කළ නොහැකි. එය පැහැදිලිව තේරුම් ගන්නට අවශ්‍යයි. සිංහල Unicode වලින් ඔබට මෙම මම ඉහත සඳහන් කළ මෘදුකාංග තුල ටයිප් කරන්නට හැකියාවක් නැහැ. ඉතින් සිංහල ASCII භාවිතා කළ පමණයි මෙම මෘදුකාංග තුල ටයිප් කරන්නට පුළුවන්නේ සිංහලෙන්. දැන් අපි පැහැදිලි කරගත්ත සිංහල ASCII භාවිතා කරලා Microsoft Word, ඒ වගේම අනිකුත් මෘදුකාංග අපි නිතර භාවිතා කරන Photoshop, Corel Draw, Illustrator වැනි මෘදුකාංග හා වෙනත් අපි භාවිතා කරන මෘදුකාංග උදාහරණයක් වශයෙන් මට ASCII භාවිතා කරලා Notepad ඇප්ලිකේෂන් එක තුළ වුණත් මට අවශ්‍ය කරන ෆොන්ට් එක වශයෙන් මෙම සිංහල ASCII ෆොන්ට් එක සිලෙක්ට් කරලා ඔබට පේනවා ඇති FM ෆොන්ට් එක මට මෙහි සිංහලෙන් ටයිප් කරන්නට පුළුවන් මේ ආකාරයෙන්. ඔබට පේනවා ඇති මට සිංහල අකුරු තමයි ලැබෙන්නේ. දැන් මේ ආකාරයට මෘදුකාංග බොහොමයක් සපෝට් කරන්නේ සිංහල ASCII ෆොන්ට් වලට. Unicode ෆොන්ට් වලට මෘදුකාංග බොහොමයක් සපෝට් කරන්නේ නැහැ. බොහොම කීපයක් පමණයි සපෝට් කරන්නේ. උදාහරණයක් වශයෙන් Microsoft Office පැකේජ් එක Unicode සහ සිංහල ASCII කියන දෙකම සපෝට් කරනවා. දැන් ඔබ දන්නවා සිංහල ASCII ඕනෑම මෘදුකාංගයක් සමග සපෝට් කරන බව. නමුත් සිංහල Unicode character format එක සපෝට් කරන්නේ Microsoft Office package එක සමග පමණයි බොහෝ අවස්ථාවලදී.
අනිකුත් මෘදුකාංග සමඟ උදාහරණයක් වශයෙන් Adobe මෘදුකාංග සමඟ සිංහල Unicode character format එක support කරන්නේ නැහැ. ඉතින් එය පැහැදිලිව තේරුම් ගන්නට ඕන Adobe මෘදුකාංග ඔබ භාවිත කරද්දී Adobe Photoshop වැනි ඔබට සිංහල Unicode වලින් type කරන්නට හැකියාවක් නැහැ. මීළඟට ඔබ පැහැදිලිව තේරුම් ගන්නට අවශ්‍ය දේ තමයි ඔබ අන්තර්ජාලය තුල type කරනවා නම් උදාහරණයක් වශයෙන් ඔබ අන්තර්ජාලයේ web අඩවියකට ගිහින් comment එකක් දානවා නම් Facebook web අඩවියට ගිහින් එහි සිංහලෙන් ඔබට type කරන්නට අවශ්‍ය නම් එහෙම නැත්නම් ඔබට අවශ්‍ය නම් YouTube web අඩවියේ video එකකට comment එකක් දාන්න සිංහලෙන් මෙන්න මේ වගේ දේවල් කරගන්නට ඔබට සිංහල ASCII භාවිත කරන්නට බෑ එය පැහැදිලිව තේරුම් ගන්නට ඕන දැන් ASCII මෘදුකාංග තුල භාවිත කරාට ඔබට අන්තර්ජාලයේ මේ web පිටුවල සිංහල ASCII වලින් ඔබට type කරන්නට හැකියාවක් නැහැ ඒක මතක තබා ගන්න එහිදී ඔබ භාවිත කරන්නේ සිංහල Unicode දැන් මේ දේ අපිට පැහැදිලිව තේරුම් ගන්නට අවශ්‍යයි මෘදුකාංග වල අපිට සිංහල ASCII භාවිත කරන්නට පුළුවන් වුණත් අන්තර්ජාලය තුල අපි type කරනවා නම් සිංහල ASCII වලින් අපිට type කරන්නට බෑ ඒ සඳහා අපි භාවිත කරන්නේ සිංහල Unicode ඉතින් සිංහල Unicode භාවිත කරද්දී අපි ඔබ භාවිත කරන මෙහෙයුම් පද්ධතියේ කීබෝඩ් එක ඔබ වෙනස් කරන්නට ඕනේ ඔබ භාවිත කරන Unicode language එකට. ඉතින් එය කරන ආකාරය මම ඉදිරියේදී කියලා දෙන්නම් Unicode පිළිබඳව විස්තර කරද්දී. මම හිතනවා මෙහිදී ඔබට පැහැදිලි වෙන්නට ඇති කියලා සිංහල ASCII කියන්නේ කොමක්ද කියන එක. ඒ වගේම සිංහල ASCII භාවිත කරලා පරිගණකයක type කරන්නේ කොහොමද කියන එක. මෙහිදී මට අවසන් වශයෙන් ඔබට කියන්නට ඕන ඒ වගේම මට ඔබට පෙන්වන්නට ඕන මේ සිංහල ASCII map වෙලා තියෙන්නේ කොහොමද කියලා මේ අක්ෂර සෑම අක්ෂරයක්ම සිංහල භාෂාවේ අපි භාවිත කරන අක්ෂර පමණක් නෙවෙයි මෙහිදී අපි භාවිත කරන ඉස්පිලි ඇලපිලි පාපිලි මේ වගේ දේවල් කුමන ආකාරයෙන්ද ASCII font system එක තුල භාවිත වෙන්නේ කියන එක පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලබා දෙන්නට මම මෙහිදී විවෘත කරගන්නවා character map කියන application එක. දැන් මෙය ඕනෑම Windows මෙහෙයුම් පද්ධතියක තිබෙනවා character map කියන මෙන්න මේ application එක. මෙහිදී ඔබට ඕනෑම font එකක් පද්ධතිය තුල ඔබ ස්ථාපනය කරලා තියෙන ASCII font එකක් select කරන්නට පුළුවන්. දැන් බලන්න මම මෙහිදී select කරොත් අපි ස්ථාපනය කරලා තිබෙන FM font එක ඔබට පේනවා ඇති මේ සෑම කොටුවකින්ම පෙන්වන්නේ මේ සෑම අක්ෂරයක්ම ඒ වගේම මේ අනිකුත් ඇලපිලි ඒ වගේම පාපිලි මේ වගේ දේවල් සහ අනිකුත් අපිට පේන ඇති characters තිබෙනවා මෙහි දැන් අපිට V අකුර type කරන්නට ඕනේ නම් ඒ සඳහා වෙනම character එකක් තිබෙනවා දැන් මේ character එක බොහෝ විට අපිට keyboard එකේ තියෙන characters වලින් type කරලා ගන්නට බෑ මෙය ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ keystroke එක භාවිත කරන්නට සාමාන්‍යයෙන් මෙය type කරන ආකාරය මම ඉදිරියේ ඔබට කියලා දෙන්නම් keystrokes භාවිත කළා මොන ආකාරයෙන්ද මේ සිංහල ASCII characters type කිරීම සිදු කරන්න කියලා දැන් මේ ආකාරයට මේ character map එකෙන් ඔබට යම් අවබෝධයක් ලබා ගන්නට පුළුවන් සාමාන්‍යයෙන් ඔබ ඉදිරියේ තිබෙන keyboard එකේ තියෙන අකුරු කුමන ආකාරයෙන්ද ඒ අදාළ ASCII font එක තුල map කරලා තියෙන්නේ කියන එක පිළිබඳව දැන් උදාහරණයක් වශයෙන් මෙහිදී මම select කරොත් මෙන්න මේ අකුර ඔබට පේනවා ඇති මෙහි සඳහන් කරලා තියෙනවා asterisk character එක type කිරීමෙන් ඔබට මේ අකුර ලබා ගන්නට පුළුවන්. ඉතින් මේ සෑම අකුරකටම අදාළ ගැළපෙන key එකක් තියෙනවා keyboard එකේ. ඉතින් ඒ keyboard එකේ තිබෙන key එක පිළිබඳව ඔබට අවබෝධයක් ලබා ගන්නට අවශ්‍යයි. අපි ඉදිරි පාඩම් වලදී බලමු මේ ASCII වලින් type කරන්නේ කොහොමද කියලා Microsoft Word වගේ application එකක. මෙම පාඩම තුලදී අපි සාකච්ඡා කරන්නේ ASCII සහ Unicode පිළිබඳව. ඉතින් පළමු කොටසේදී මම සාකච්ඡා කරා මෙහිදී සිංහල ASCII පිළිබඳව ASCII font එකක් අන්තර්ජාලයෙන් භාගත කරගෙන එය ස්ථාපනය කරන ආකාරය, ඉන්පසු එය භාවිත කරන ආකාරය, ඒ වගේම අපි යම් අවබෝධයක් ලබා ගත්තා සිංහල ASCII කියන්නේ කුමක්ද, character map එක භාවිත කරලා අපි අක්ෂර හඳුනා ගන්න ආකාරය. ඉතින් මේ වගේ දේවල් අපි ඉදිරියේදීත් සිංහල ASCII භාවිත කරලා පාඩම් කීපයක්ම මම කරන්නට බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම type කිරීම පිළිබඳව ඔබට උගන්වන්නට. ඉතින් අපි මෙහිදී ඉගෙන ගත්තා වැදගත් කරුණු කීපයක්ම. ඉතින් ඔබට ගැටලු තිබෙනවා නම් අනිවාර්යයෙන්ම comment section එකට අතුලත් කරන්න ඔබගේ ගැටලු. අපි ඒ ගැටලු පිළිබඳව සාකච්ඡා කරමු. දැන් අපි පැහැදිලි කරගනිමු සිංහල Unicode font පිළිබඳව. දැන් මෙහිදී ඔබට පෙනෙනවා ඇති ASCII
වලට වඩා වැඩි අක්ෂර සංඛ්‍යාවක් සිතියම් ගත කිරීමෙන් යුනිකෝඩ් කැරක්ටර්ස් සකස් කරගෙන තිබෙනවා. අපිට පේනවා ඇති බිංදුවේ සිට ඉලක්කම් 221ක් දක්වා. ඒ නිසා අපට හැකියාව තියෙනවා අකුරු 221ක් පමණ මේ යුනිකෝඩ් සඳහා ඇතුළත් කරන්නට. දැන් සිංහල යුනිකෝඩ් තුළ මේ සියලුම 221ම භාවිත වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි සිංහල යුනිකෝඩ් වල පමණක් නොවේ. අනිකුත් යුනිකෝඩ් ෆොන්ට්ස් තුළත් අපි දකිනවා ඇතැම් කැරක්ටර්ස් වෙන් කරලා තිබෙනවා. විශේෂයෙන් ඇතැම් ඉලක්කම් රිසර්ව් කරලා තිබෙනවා. පින්ක්‍රීසිං හඳුන්නන්නේ රිසර්ව් කරනවා කියලා. ඉතින් මේ රිසර්ව් කරලා තියෙනවා වෙනත් විශේෂිත අක්ෂර සහ වෙනත් අවශ්‍යතා සඳහා. දැන් මෙහිදී අපි තේරුම් ගන්නට ඕන යුනිකෝඩ් භාවිතා කරද්දී UTF-32 සහ UTF-8 වශයෙන් ආකාරයන් දෙකක් තිබෙනවා. දැන් සිංහල යුනිකෝඩ් භාවිතා කරද්දී අපිට මේ පිළිබඳව ගැටලුවක් නැහැ. නමුත් ඇතැම් භාෂාවල අක්ෂර විශාල ප්‍රමාණයක් තිබෙනවා. එවැනි අවස්ථාවලදී මේ UTF-32 සහ UTF-8 කියන ආකාරයන් දෙකේ ඒ ගැළපෙන ආකාරයන් ඒ සඳහා භාවිතා කරනවා. විශේෂයෙන්ම ඇතැම් අවස්ථාවලදී UTF-32 භාවිතා කරන අවස්ථාවක් තිබෙනවා. දැන් සිංහල යුනිකෝඩ් ටයිප් කිරීමේදී මෙය අපට එතරම් වැදගත් වන්නේ නැහැ. නමුත් ඔබ තේරුම් ගන්නට ඕනේ සිංහල යුනිකෝඩ් ඔබට පරිගණකයට ඇතුළත් කරන්නට බැහැ සිංහල ASCII fonts ඇතුළත් කළ ආකාරයට ෆොන්ට් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කිරීමෙන්. එය පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ. මේ සිංහල යුනිකෝඩ් පරිගණක පද්ධතිය විසින්ම තමයි මේ සඳහා අවශ්‍ය කරන ඒ සපෝට් එක ලබා දෙන්නේ. ඉතින් එය අපි තේරුම් ගන්නට ඕන ඔබ Windows මිහිවුම් පද්ධතිය ස්ථාපනය කරද්දී ඔබගේ මිහිවුම් පද්ධතියේ තියෙන්නට අවශ්‍යයි මේ සිංහල යුනිකෝඩ් සඳහා ඒ අවශ්‍ය කරන මෙවලම්. ඒවා මිහිවුම් පද්ධතිය සමග ඔබගේ පරිගණක පද්ධතිය තුළට ස්ථාපනය වීම අනිවාර්යයි. යම් හේකින් මේ ආකාරයට සිංහල යුනිකෝඩ් ඔබගේ පරිගණකයට ස්ථාපනය වුණේ නොමැති නම් ඇතැම් අවස්ථාවලදී පැරණි Windows මිහිවුම් පද්ධතිය තුළ මේ සිංහල යුනිකෝඩ් වලට සපෝට් කරන එක යම් මට්ටමක සීමාවන් පවතිනවා. ඉතින් මේ නිසා එවැනි අවස්ථාවකදී ඔබට හැකියාව තියෙනවා ඇතැම් මෘදුකාංග අපි මේවට හඳුන්වනවා third party softwares කියලා. මේ වගේ මෘදුකාංග භාවිතා කරලා ඔබට පුළුවන් පරිගණකයට මේ සිංහල යුනිකෝඩ් ඇතුළත් කරගන්නට. උදාහරණයක් වශයෙන් පැරණි සිස්ටම් වල Windows XP, Windows 7 පද්ධති තුල අපි සිංහල යුනිකෝඩ් ඇතුළත් කිරීම සඳහා භාවිතා කරා සිංහල Tamil language kit එක. නමුත් මෙම සිංහල Tamil language kit එක ඔබට Windows 8.1 වලින් පසුව ආපු Windows 8 වගේම 8.1 සහ 10 වල දැන් අපිට තියෙන නවතම Windows මෙහෙම පද්ධතිය තමයි Windows 10. ඉතින් මේ Windows 10 වලත් ඔබට මෙය අවශ්‍ය වන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය කරන built-in support එක සිංහල Unicode සඳහා මෙම මෙහෙම පද්ධතිය තුළ තිබෙනවා. ඉතින් ඒ නිසා ඔබට ඒ සඳහා අවශ්‍ය කරන ඒ ටූල්ස් මොන ආකාරයෙන්ද පරිගණකයේ ස්ථාපනය කරගන්නේ කියන එක පිළිබඳව ඔබ දැනුවත් වෙලා ඉන්නට අවශ්‍යයි. මේ සඳහා ඔබ අපගේ YouTube channel එකේ දකින්නට ඇති වීඩියෝස් කීපයක්ම තිබෙනවා. විශේෂයෙන්ම සිංහල යුනිකෝඩ් පරිගණකයට ස්ථාපනය කරගන්න ආකාරය පිළිබඳව ඒ අවශ්‍ය කරන වීඩියෝස් මම ඒ වීඩියෝ එකක ලින්ක් එකක් ඩිස්ක්‍රිප්ෂන් එකට ඇතුළත් කරලා තිබෙනවා. ඔබට පුළුවන් ඒ ලින්ක් එකට යන්නට එහි ඇති අන්තර්ගතයන් නරඹන්නට. දැන් මෙහිදී අපි පැහැදිලිව තේරුම් ගත්තා සිංහල යුනිකෝඩ් එහෙම නැත්නම් මේ යුනිකෝඩ් ෆොන්ට් එකක් කියන්නේ මොකක්ද කියන එක. දැන් අපි බලමු Windows මෙහිම පද්ධතිය තුළ සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කරන්නේ කොහොමද කියන. Windows මෙහිම පද්ධතියක සිංහල යුනිකෝඩ් ඔබ පද්ධතියට ස්ථාපනය කරගන්නට අවශ්‍යයි. දැන් මෙය සිදු කරන ආකාරය මම මීට පෙර පැවසු ආකාරයට අපගේ YouTube channel එක තුළ ඒ වගේම අපගේ වෙබ් අඩවියේ මේ සඳහා අවශ්‍ය කරන ඒ වීඩියෝ පාඩම් ඇතුළත් කරලා තිබෙනවා. ඉතින් ඒවා නැරඹීමෙන් ඔබට පුළුවන් ඔබගේ Windows මෙහෙයුම් පද්ධතියට ඔබගේ මෙහෙයුම් පද්ධතිය Windows 10 මෙහෙයුම් පද්ධතියක් නම් එහෙම නැත්නම් Windows 8 මෙහෙයුම් පද්ධතියක් නම් එම පද්ධතිවලට මෙය ස්ථාපනය කරගන්න ආකාරය මම මෙම වීඩියෝ වල පැහැදිලි කරලා තිබෙනවා. ඒ වගේම මතක තබා ගන්න Windows යාවත් කාලීන කිරීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම සිංහල Unicode support එක අපට මෙහෙයුම් පද්ධතිය තුලින් ලබා ගැනීම සඳහා. දැන් මෙම පද්ධතිය තුළ සිංහල Unicode
ස්ථාපනය කරලා තිබෙන්නේ. තැන් මේ ඔබට බලාගන්නට පුළුවන් මෙහි සැටින්ස් වලට ගියොත්. සැටින්ස් වල මම යනවා මෙන්න මේ ටයිම් ඇන් ලැංග්වේජ් කියන ඔප්ෂන් එකට. මෙහි ඔබට පේනවා ඇති අපිට ලැංග්වේජ් කියන කැටගරි එක තිබෙනවා, මම මේ සිලෙක් කරන්නම්. මෙහි ඔබට පේනවා ඇති පහලින් අපි වින්ඩෝස් ඩිස්ප්ලේ ලැංග්වේජ් එක විදියට භාවිත කරන්නේ ඉංග්‍රීසි භාෂාව. පහලින් ඔබට දාගන්නට පුළුවන් අපිට කීබෝඩ් ලැංග්වේජස්. දැන් මෙහි ඔබට දකින්නට පුළුවන් අපි ඉංග්‍රීසි භාෂාව සහ සිංහල භාෂාව යොදා ගන්නවා. දැන් මෙහි ඔබ දකින්නේ සිංහල ලැංග්වේජ් පැක් එක. මෙහි ඔප්ෂන්ස් වලට ගියොත් ඔබට දාගන්නට පුළුවන්. මට මෙහිදී අවශ්‍ය නම් සිංහල ලැංග්වේජ් පැක් එක ඩවුන්ලෝඩ් කරගන්නටත් පුළුවන් මෙන්න මේ ස්ථානෙන්. ඉතින් මෙම පරිගණකයේ අපිට සිංහලෙන් ටයිප් කරන්න පුළුවන්. මේ අතරම වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියක් නිසා අමතරව සිංහල ලැංග්වේජ් පැක් එකකුත් තිබෙනවා. අපිට එය භාවිත කරලා සිංහල කීබෝඩ් එකක් ඇතුළත් කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට ලැබෙන සේවාවන් මේ මගින් භාවිත කරන්නට පුළුවන්. දැන් මෙහි අපි බලමු සිංහලෙන් ටයිප් කරන්නට කුමක්ද කරන්නට අවශ්‍ය කියලා. දැන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ මෙන්න මේ නොටිෆිකේෂන් ඒරියා එකේ ඔබට දැනගන්නට පුළුවන් මෙන්න මේ ස්ථානයේ මම ක්ලික් කරොත් මේ ENG කියලා තියෙන ඉංග්ලිෂ් කියන එක මම මේ මත ක්ලික් කරොත් ඔබට පේන ඇති අපිට කීබෝඩ් එක සඳහා භාවිත කළ හැකි කැරක්ටර් ටයිප්ස් එහෙම නැත්නම් භාෂාවන් ලැන්ග්වේජස් මේ ආකාරයට පෙන්වනවා. මෙහි ඉංග්‍රීසි භාෂාව, ඒ වගේම සිංහල භාෂාව. දැන් සිංහල යුනිකෝඩ් වශයෙන් අපි හඳුන්වන්නේ මෙන්න මේ ස්ථානෙන් අපි මෙන්න මේ සිංහල කීබෝඩ් කියන එක සිලෙක්ට් කරලා එවිට ඔබට පේනවා ඇති මෙන්න මෙහි සින් කියලා පෙන්නනවා. දැන් අපි මේ කීබෝඩ් එක වෙනස් කළා සිංහල යුනිකෝඩ් වලට. දැන් අපි ටයිප් කරොත් ඔබට පේනවා ඇති මම මෙහිදී ටයිප් කරනවා සිංහල කියලා. ඔබට පේනවා ඇති අපිට සිංහල අකුරු තමයි ටයිප් වෙන්නේ. මෙහි ෆොන්ට් එක අපි බලුවොත් ඔබට පේනවා ඇති මම මෙහිදී ෆොන්ට් ඔප්ෂන් එකට යනවා නෝට් පෑඩ් ඇප්ලිකේෂන් එකේ. ඔබට පේන ඇති මේ ජෝජියා කියන ෆොන්ට් එක සිලෙක්ට් කරලා තියෙනවා. දැන් ASCII භාවිතා කරනවා වගේ නෙවෙයි. මෙහි අපි සිංහලෙන් ටයිප් කරන්නේ. ඒ වගේම මෙහි ෆොන්ට් එක මං වෙනස් කරොත් ඔබට පේන ඇති මං මෙහි ෆොන්ට් එක අපි අර කලින් ඉන්ස්ටෝල් කළ සිංහල ෆොන්ට් එකට වෙනස් කරලා බලමු. මෙන්න මේ ෆොන්ට් එකට. දැන් මං ඕකේ කරනවා. ඔබට පේන ඇති නමුත් අපි අර සිංහලෙන් ටයිප් කරපු එකේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. දැන් මෙය අප තේරුම් ගන්නට අවශ්‍යයි. සිංහල යුනිකෝඩ් වලින් අපි යම් මෘදුකාංගයක ටයිප් කරනවා නම් එහිදී ඔබ එම මෘදුකාංගය සඳහා සිලෙක්ට් කරලා තියෙන ෆොන්ට් එක මේ ASCII ෆොන්ට් එක අදාළවන්නේ නැහැ එම යුනිකෝඩ් වලින් ටයිප් කිරීම සඳහා. දැන් මෙහිදී මට අවශ්‍ය නම් Microsoft Word ඇප්ලිකේෂන් එක තුළ සිංහලෙන් ටයිප් කරන්නට. දැන් ඔබට පේනවා ඇති මෙහිදී මේ අපි තෝරාගෙන තියෙන්නේ සිංහල කීබෝඩ් එක නිසා දැන් අපේ ෆොන්ට් එක වෙනස් වෙලා තියෙනවා ඉස්කෝල පොත කියන ෆොන්ට් එකට. දැන් මට සිංහලෙන් ටයිප් කරන්නට පුළුවන් Microsoft Word ඇප්ලිකේෂන් එක තුළ මේ ආකාරයෙන් සිංහල කියලා. දැන් අප මෙහි ෆොන්ට් එක වෙනස් කරොත් අපිට පේනවා ඇති මං මෙහි ෆොන්ට් එක ඒරියල් කරොත් අපිට පේනවා ඇති සිංහල අපි ටයිප් කරපු ෆොන්ට් එකේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. දැන් මතක තබා ගන්න මේ සිංහල යුනිකෝඩ් Microsoft Office පැකේජ් එකේ මෘදුකාංග වන Microsoft Word, Excel, PowerPoint වැනි මෘදුකාංග තුල Outlook මෘදුකාංගය තුලත් ඔබට මේ භාවිත කරන්න පුළුවන්. මේ ආකාරයට සිංහලෙන් ටයිප් කරන්න පුළුවන් වුණාට ඔබට වෙනත් බොහොමයක් මෘදුකාංග තුල සිංහල යුනිකෝඩ් කැරක්ටර් සපෝට් කරන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් Adobe softwares තුල, Corel Draw වැනි graphic designing softwares තුල සිංහල යුනිකෝඩ් කැරක්ටර්ස් සපෝට් කරන්නේ නැහැ. ඒ වගේම ඔබ තේරුම් ගන්නට ඕන ඔබ අන්තර්ජාලය තුල සිංහලෙන් ටයිප් කරන්නට අවශ්‍ය නම් එහිදී ඔබ ටයිප් කරන්නට ඕන සිංහල යුනිකෝඩ් භාවිත කරලා. මොකද ඔබ පැහැදිලිව තේරුම් ගත්ත මීට කලින් පාඩමේදී මම සිංහල ASCII පිළිබඳව සාකච්ඡා කරද්දී මම පැවසුවා ASCII භාවිත කරලා ඔබට බ්‍රවුසරය තුල ටයිප් කරන්න බෑ. ඔබට බ්‍රවුසරය තුල ටයිප් කරන්නට ඕනේ නම් මොනවා හරි සිංහලෙන් ඒ සඳහා ඔබ භාවිත කරන්නට ඕනේ සිංහල යුනිකෝඩ්. දැන් ඔබට පේන ඇති මං කීබෝඩ් ලේඅවුට් එක මේ සිස්ටම් එකේ සිංහල තෝරගත්තා. ඉතින් එම නිසා මට මෙහි සිංහලෙන් ටයිප් කරන්නට පුළුවන් මේ ආකාරයෙන්. ඔබට පේන ඇති මට සර්ච් කිරීමේ හැකියාව තිබෙනවා. සිංහල අකුරු
අපට බ්‍රවසරය තුළ බලාගන්නට පුළුවන්. ඉතින් ඔබ වෙබ් අඩවියකට ගියොත් වෙබ් අඩවිය තුළ ඔබට කමෙන්ට් එකක් දාන්නට අවශ්‍යන මෙන මේ ස්ථානයෙන් ඔබ මුලින්ම සිංහල කීබෝඩ් එක තෝරගෙන ඉන් පසුව ඔබට හැකියාව තියෙනවා මෙය ටයිප් කරන්න. අවසාන වශයෙන් මට මෙහිදී ඔබට පැහැදිලි කරන්නට අවශ්‍ය වෙන්නේ සිංහල ASCII ෆොන්ට් සහ සිංහල යුනිකෝඩ් ෆොන්ට්ස් මේ දෙක පැහැදිලිව තේරුම් ගන්න මේ දෙකේ වෙනස. ASCII භාවිතා කළා ඔබට ඕනෑම මෘදුකාංගයක සිංහලෙන් ටයිප් කරන්නට පුළුවන්. ඒ සඳහා ඔබට අවශ්‍ය වෙනවා සිංහල ෆොන්ට්ස් අන්තර්ජාලයෙන් භාගත කරගෙන ඒවා ඔබගේ මෙහෙයුම් පද්ධතිය තුළ ස්ථාපනය කරගන්නට. විශේෂයෙන්ම එහිදී අපි සිදු කරන්නේ අදාළ ඩවුන්ලෝඩ් කරගන්න ෆොන්ට් එක, එම ෆොන්ට් ෆයිල් එක .ttf එහෙම නැත්නම් true type font කියන ෆයිල් ෆෝමැට් එකෙන් තියෙන ෆොන්ට්ස්. දැන් මේවා අපි Windows මෙහෙයුම් පද්ධතිය තුළ ස්ථාපනය කරගන්නේ C drive එකේ Windows කියන ෆෝල්ඩරය තුළ තිබෙන ෆොන්ට්ස් කියන ෆෝල්ඩරය තුළට කොපි කිරීමෙන්. TTF ෆොන්ට් එකක් එහෙම නැත්නම් ASCII ෆොන්ට් එකක් අපි පරිගණකයේ ස්ථාපනය කරගන්නේ ආකාරයෙන්. ඉතින් ඒ ආකාරයට ඔබ පරිගණකයේ එම ASCII ෆොන්ට් එක ස්ථාපනය කරගත්තට පස්සේ ඔබට හැකියාව තියෙනවා ASCII පද්ධතිය මගින් ඒ මැප් කරලා තිබෙන characters ඔබට අවශ්‍ය විදිහට ටයිප් කරන්නට. නමුත් සිංහල යුනිකෝඩ් වලට ගියොත් සිංහල යුනිකෝඩ් සඳහා ඒ වගේ ෆොන්ට්ස් ඔබට භාගත කරගන්නට නැහැ. එය මෙහෙයුම් පද්ධතිය තුලින් ඔබට ලැබෙන සපෝට් එකක්. දැන් මෙම සේවාව Windows 10 මෙහෙයුම් පද්ධතිය තුළ තිබෙනවා. ඒත් ඔබට අවශ්‍ය වෙන්නේ નિවරදිව සකස් කර ගැනීම පමණයි. ඒ සඳහා අවශ්‍ය කරන පාඩම මම YouTube channel එකේ ඇතුළත් කරලා තිබෙනවා. ඔබට ඒව නරඹන්නට පුළුවන්. ඒ වගේම මෙහිදී මතක තබා ගන්නට අවශ්‍ය දෙයක් තමයි ASCII භාවිතා කළා ඔබට අන්තර්ජාලය තුළ web browser එක තුළ සිංහලෙන් ටයිප් කරන්නට බෑ. web browser එක තුළ එහෙම නැත්නම් web අඩවි තුළ ඔබට සිංහලෙන් ටයිප් කරන්නට අවශ්‍ය නම් ඒ සඳහා ඔබ භාවිතා කරන්නට ඕනි සිංහල Unicode. ඉතින් මෙය තමයි සිංහල ASCII සහ සිංහල Unicode අතර තියෙන වෙනස්කම්. ඔබට ගැටලු තියෙනට පුළුවන් මේ සම්බන්ධයෙන් කමෙන්ට් සෙක්ෂන් එකට අතුලත් කරන්න ඔබගේ ගැටලු. මම අනිවාර්යයෙන්ම ඒ ගැටලු වලට උත්තර ලබා දෙනවා. බොහොම ස්තුතියි.